හයි යාළුවනේ අදත් කුවේට් ගැන බොහෝ වැදගත් තොරතුරු තියෙනවා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න දන්නති යාළුවන්ට ෂෙයාර් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න දිගටම සපෝට් කරන්න විශේෂයෙන්ම පොදු සමාව ගැන තොරතුරුක් ලැබී තියෙනවා ඒක පළවෙනිින්ම කාටද දෙන්න ඒකෙන් ප්‍රයෝජන ගන්න කවුද කියලා ඉස්සරහට බලමු ඒ වගේම ප්‍රධාන පුවත් ටිකත් බලමු වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අවසන් වෙනකම් බලන්න ඒ වගේම දිනාර රේට් එක දැන් නැවතත් චූටක් ඉහළට යන තත්ත්වයක් වෙලා තියෙනවා ඒ විසින් ලංකාවේ මුදල් වලින් දැනට දිනාර එකක ලංකාවේ මුදල් 1057කට ලැබී තියෙනවා ඒ වගේම ඉන්දියානුවේ බලද්දී දිනාර එකක මුදල් රුපියල් 267ක මුදලක් ලැබෙනවා අඩුම ගාණක් ගෙවන අල්මුල්ලා එක්ස්චේන්ජ් එකේ තමයි රේට් එක ඔයාලට දෙනවත් කරලා තියෙන්නේ තවත් බොහෝ එක්ස්චේන්ජ් තියෙනවා මේ රටේ ඒ එක්ස්චේන්ජ් වල හරහා ඔයාලට වැඩිපුර ගාණක් එවන්න පුළුවන් ඒ වගේම කමෙන්ට් වල අනිවාර්යෙන් ඔයාලා දෙනවත් කරන්න වැඩිපුර එවලා තිබුණොත් එක්ස්චේන්ජ් රේට් එකයි එක්ස්චේන්ජ් නාමයත් ඒ වගේම කුවේට් වල gold rate එක අද බලමු කැරට් 18 දිනාර 14යි ග්‍රෑම් එකක මිල පිලිස් 255යි ග්‍රෑම් එකක 21ක් කැරට් 16යි පිලිස් 730යි ඒ වගේම කැරට් 22 18යි 450යි ඒ වගේම කැරට් 24 ග්‍රෑම් එකක් 19යි පිලිස් 100ට වැඩි වෙලා තියෙනවා දැන් මේ දවස්වල රතරන් තවත් ඉහළට යනවා මේ දවස්වල රතරන් ගන්නායක පොඩ්ඩක් බලලම ගන්න ඒ වගේම කුවේට් වල වහින තත්ත්වයේ තිබිලා දෙයනේ කියලා කිසි ප්‍රශ්නයක් නැතුව බේරුණා නමුත් ස්ථිර වෙලා තියෙනවා සෞදි අරේබියාවල. ඔයාලට දකින්න පුළුවන් වාහනවලුත් එක්ක යට වෙලා තියෙනවා සමහර සබ්වේ බ්‍රිජ් වල. ඒ වගේම නැවතත් වහින තත්ත්වයේ තවත් එහෙ ස්ථිර වෙලා තියෙනවා. පුළුවන් තරම් ප්‍රාර්ථනා කරගන්න මේ ගිය දවස්වලෙත් වහින තත්ත්වෙන් ගොඩාක් අසරණ වුණා සෞදි අරේබියාවල ඉන්න විශේෂයෙන්ම විදේශිකයන් ශ්‍රමිකයන් බොහෝ අමාරුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නැවතත් මෙන්න මේ වගේ වහින තත්ත්වයක් තියෙනවා. පුළුවන් තරම් අපේ සියලු කම්කරුවන් විසින් ප්‍රාර්ථනාවක් කරගන්න ඔයාලා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන පුද්ගලයන් 11 දෙනෙක් මාස 3කට කලින් අහු වුණා විභාගේ රිසල්ට්ස් ටික එළියට දුන්නා කියලා සල්ලි අරගෙන මෙන්න මේ පුද්ගලයන්ට එරෙහිව නඩුවක් තියෙනවා ඒ වගේම මේ නඩුව තවත් ස්ථීර කරන්න මෙයාලගේ සිර දඬුවම තමයි දෙනවත් කරලා තියෙන අපරාධ අධිකරණය නමුත් මෙයාලා ගන්න පඩිය ඩිනාර් 500කටත් වඩා හැබැයි මෙයාලා ඩිනාර් 100කට ආසා වෙලා තමයි මෙන්න මේ වාගේ වැරද්දක් කරලා දැනට සිර දඬුවම ගෙවන්නේ. නමුත් ඔයාලට මම එක දෙයක් දෙනවත් කරන්නම් පොඩි මුදලකට සුළු මුදලකට ආසා වෙලා ඔයාලා හැමදාම හම්බ කරන් කනේ රස්සාවක් නැති කරලා ඔයාලගේ ජීවිතේත් අමාරුවේ දාගන්න එපා. ඔයාලා කරන රැකියාවට ඔයාලා කරන රස්සාවට කරුණා කරලා ගෞරවය කරන්න ඒ වගේම විශ්වාසයෙන්ම වැඩ කරන්න. පරිසර ඒජන්සිය කුවේටේ දූවිල්ල විස සහිත නොවන අතර පිළිකා අල්සයිමර් අග්මහානි සහ ස්නායු පද්ධතියට හේතු නොවන අතර ඇමරිකානුවේ පුවත්පත USA Today විසින් වාර්තා කරන ලද දේ වැරදි. ඒක ඇත්තද වැරදිද කියලා නමුත් අපි වෙනුවෙන් දන්නේ නැහැ මොකද අවුරුදු ගණනාවක් මෙහි ඉන්නවා ගොඩක් අය රැකියාව කරනවා දේශිකයන් කාටවත් මෙන්න මේ දූවිල්ලෙන් කිසි දෙයක් වෙලා නැහැ. නමුත් ඔයාලා මෙන්න මේ වගේ දූවිල්ල තියෙන වෙලාවේ අනිවාර්යෙන් මාස්ක් එකක් හරි දාගන්න. ඒ වගේම 2024 දෙනෙක් ගුරුවරයෝ පත් කරනවා අලුතෙන්. මෙන්න මේ පිළිබඳව සමහර පුවත්වල නිවුස් වල තමිල් නිවුස් වලත් මම දැක්කා ගොඩක් ආගෙනවා හිතප්පපුවක් නැති කොයිටි ආයේ ඒ වගේම මනුස්සකමක් නැති කොයිටි ආයේ කම්කරුවෝ ටික අයින් කරනවා. මෙන්න මේ වගේ දේවල් දෙනවත් කරලා තිබුණා. නමුත් එකපත්තක් නෙමෙයි අපි බලන්න ඕනේ මෙන්න මේ රටේ ඔයාලා දන්නවා බෙදුන් කියන කට්ටියක් කොටසක් ඉන්නවා කුවේට් වල. එතකොට ඒ අයට තාම මෙහි පදිංචි කරු දීලා නැහැ. එයාලා පදිංචි කරුවන් නෙමෙයි. නමුත් එයාලා ගාවත් ගෝසේවිකාව ඉන්නවා, රියදුරන් ඉන්නවා, එයාලවත් අපි බාබා කියලා තමයි කියන්නේ. හැබැයි මෙන්න මේ කුවේටි ආයේ අතර පොඩි වෙනසක් තියෙනවා. අපි දැන් ලාංකිකයෝ කියනවා වගේ තමයි එයාලත් දැන් දරජල් ඌලා කියලා කියනවා. නම්බර් 1 කුවේටි කියලා කියනවා, බෙදුන් කියලා කියනවා. කොටස දෙකක් තියෙනවා. එතකොට ඒ වෙනස තමයි දැනට හදාගෙන යන්නේ කුවේට් වල. ඒ වගේ මේක වැරද්දක් නෑ. මොකද ඉගෙනගත්ත අය තමයි දැනට රැකියාව අයින් කරලා තියෙන්නේ. එයාලගේ රැකියාව අයින් කරාට කවදාවත් එයාලගේ මොලේ තියෙන ඉගෙන ගැනීම කාටවත් අයින් කරන්න බෑ. ඒ විසින් එයාලට වෙන වැඩක් හොයාගන්න පුළුවන්. ඒ වගේම කුවේට් වල මත්පැන් හදන
පුද්ගලයන් බොහෝ දෙනෙක් අත්තරමට අරන් තියෙනවා මෙන්න බැරල් ගානක් ඒ වගේම බෝතල් ගානකුත් එයාලා ගාවෙන් නම් අත්තරමට අරන් තියෙනවා ඇත්තටම මේ වාගේ අවජාතිකයන් ටික මිනිසුන්ට විස හදලා දෙන මේ වාගේ ආයත ඇත්තටම ලොකු දඬුවමක් මරණ දඬුවමක් ලැබෙන්න ඕනේ ඒ වගේම ඔයාලත් අහක බලාගෙන ඉන්න එපා මේ වාගේ කෙනෙක් හරි වැරදි කරනවා දැක්කුත් විකුණනවා දැක්කුත් කරුණා කරලා එයාලව අදාළ නිලධාරීන්ට බාර දෙන්න. එතකොට තමයි අපිට නිදහසෙන් ඉන්න පුළුවන් මේ රටේ. ඒ වගේම බොහෝ දෙනෙක් කිව්වා පොදු සමාවක් දෙන්න නැහැ කියලා. විශේෂයෙන්ම මම එදාත් පොදු සමාව ගැන තොරතුරක් ලබා දීද්දිම කිව්වා පළවෙනිම පොදු සමාව ලැබෙන්නේ සිරකරුවන්ට තමයි කියලා. හැබැයි අපේ තානාපති කාර්යාලය වුණත් මොකද කිව්වේ පොදු සමාවක් නැහැ කියලා තමයි. නමුත් දැනට බ්‍රිගේඩිය ජෙනරල් ෆහද් අල් ඔබයිත් දෙනවත් කරලා තියෙනවා. අමීරි දීපු පොදු සමාව දිවාන අමීරි වලින් දීපු පොදු සමාහාර දැනට කොටසක් සිරකරුවන්ගේ නම් ලිස්ට් කොටසක් අරගෙන තියෙනවා මෙන්න මේක ඔයාලට පරිවර්තනය කරලා තියෙනවා ඒක බලා ගන්න පුළුවන් මම මේ ගැන විස්තරය ඔයාලට කියන්නම් මෙන්න මෙයාලගේ ලිස්ට් එකක් අරන් තියෙනවා මේ ගැන මහජන පැමිණිල්ලේ කාර්යාලයට බාර දෙනවා නමුත් ඒකේ තෝරලා දැන් මේකේ කාටද දෙන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් මිනිමරුවෙකුට දර්ජනය කරපු එක්කෙනෙකුට ඒ වගේම ළමයි ඝාතනය කරපු එක්කෙනෙකුට දූෂණය කරපු කෙනෙකුට එහෙම දෙන්න නැහැ. නමුත් පොඩි පොඩි වැරදි කරලා සිරේ ඉන්න සිරකරුවන්ට ඉස්සරහම දෙනවා. හැබැයි ඒකේ පොදු සමාවේ නීති අදාළ කරන්නේ කවුරුන්ද කියලා එයාලා තමයි තෝරාගන්නේ. නමුත් මෙන්න පොදු සමාව අමීරි දිවන් දීපු පොදු සමාවේ පළවෙනි වතාවට මෙන්න සිරකරුවන්ට ලබා දීලා තිනවා. ඇත්තටම මෙන්න මේ විසින්ම අනිවාර්යෙන් මේ සිරකරුවන්ගේ ප්‍රශ්න ඉවරයි නම් නැවත පටන් ගන්නවා අපේ අකාමැති ආයගෙන. හේතුව මොකද මෙහි ලක්ෂ ගණනාවක් මිනිසු ඉන්නවා. ඒ අකාමැති ආයව සිර දඬුවමක් දීලා හෝ නැත්තම් හිරේ දාලා හෝ මෙයාලට පාලනය කරන්න එක අමාරු. නමුත් අනිවාර්යෙන් පොදු සමාවක් දෙනවා කියන එක සාහතිකයත්ත. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් දැනට පළවෙනිම සිරකරුවන්ට ලබා දීලා තිනවා. ඒ වගේම මේ පිළිබඳව තවත් පැහැදිලි කරන්නම් වීඩියෝ අවසානයේදී තව දැනට කුවේට් ඉස්ලාමික් ශරියා කණ්ඩායම එන බ්‍රහස්පතින්දා මාර්තු මාසයේ 21 වෙනිදා එකතු වෙනවා කියලා දැනුවත් කරලා තිනවා රමදාන් ගැන හරි දිනයක් දැනුවත් කරන්න. ඒ වගේම කුවේට් වල අර ශියා කියලා කණ්ඩායමක් ඉන්නවා තව කණ්ඩායමක් ඉන්නවා. ඉතින් දවසෙන් දවස මාරු වෙලා තමයි එයාලා නෝම්බි අල්ලන්නේ. එතකොට හරි දිනයක් දැනගත්තොත් තමයි අපිට ඒක කරගෙන යන්න පුළුවන්. ඒ වගේම කුවේට් වල කුවේට් ටර්මිනල් පහ ගුවන්තොටුපලේදී ආසියානු ජාතිකයෙක් අතරමට අරන් තිනවා. යාගාවේ නම් මද්රෝවේ දේවල් ගෙන්වාගෙන තියෙනවා. ඒ වගේම ගමන් කරන සියලු දෙනාටම මම දෙයක් කියන්නම්. ඔයාගේ යාළුවෙක් හරි නැත්නම් ඔයාගේ අඳුරන නේදායකෙක් හරි ඔයාලගේ අතට පාර්සල් එකක් දීලා මෙන්න මේක මගේ පුතාට දෙන්න නැත්නම් මගේ මහත්තයාට දෙන්න කියලා දුන්නොත් සියස් පාරක් නෙමෙයි දහස් පාරක් හරි ඒක හරියට පරීක්ෂා කරන්න සමහර අය වැරදි කරන අයත් ඉන්නවා නිවැරදි කරන අයත් ඉන්නවා ආසාවට සමහර අය දෙන දේවලුත් තියෙනවා. පුළුවන් තරම් ඒක හරියට පරීක්ෂා කරලා ඒකේ වැරදි දෙයක් නැහැ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා විශ්වාස කරුත් විතරක් අරන් එන්න. නිකම් ප්‍රශ්න වලට හවු වෙන්න එපා. අතුරු දැන් වූ කුවේටි තරුණයෙක් ගැන තොරතුරක් ලැබුණොත් අනිවාර්යෙන් අමතන්න 112 කියලා දෙනවත් කරලා දෙනවා. මෙන්න මෙයා තමයි පුද්ගලයා. ඒ වගේම තව තරුණයෙක් මේ වගේ තමයි ග්‍රීන් අයිලෑන්ඩ් වලේ මලසිරුර ලැබුණා. එයාගේ අතේ තිබිලා තියෙනවා මද්රෝවේ දේවල්. එයා ඕවර්ඩෝස් මද්රෝවේ භාවිතය වැඩි හින්දා තමයි මෙයාගේ මරණයට හේතුව කියලාත් ෆොරෙන්සික් සයන්ස් දෙනවත් කරලා තිබුණා. ඒ වගේම අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අන්සෙන් මද්රෝවේට එරෙහිව සටන් කරන යුනයිට් නේෂන්ස් ඔෆිස් ඔන් ඩ්‍රග්ස් කියන රැසීමට පත් වෙලා තිබුණා. ඩ්‍රග් කන්ට්‍රෝල් ඩිරෙක්ටර් ඔෆ් ජෙනරල් ඇඩ්මිනිස්ට්‍රේෂන් මොහොමඩ් අල් සබා. ඒ වගේම හිටපු අමාත්‍යවරයා සල්වා අල් ජසාර් දෙනවත් කරලා තියෙනවා. පළවෙනිම කුවේට් වල දෙනට අවුරුදු 15 ඉඳන් 20ක වයසකදී දරුවන් තරුණයන් දෙනට මද්රෝවේට යට වෙලා තියෙනවා. නමුත් පළවෙනිම එයාලා පටන් ගන්නෙ සිගරට් එකේ ඉඳන් තමයි කියලා තමයි දෙනවත් කරලා තියෙන්නේ. ඔයාලා අවුරුදු 15ක් කියනවා. මම සමහර තැන්වල දැකලා තියෙනවා සමහර අය රියදුරන් දකින්න ඇති පාරවල් වල සිගරට් බොන ආයෙකින් ගිහිල්ලා අවුරුදු 6 7 8ක දරුවන් ගිහිල්ලා සිගරට් එකක් ඉල්ලනවා. මෙන්න මේ වාගේ තත්ත්වයක් තමයි කුවේට් වල වෙලා තියෙන්නේ. පළවෙනි එකක් තමයි මද්රෝවේට පළවෙනි පාසල් තමයි මේ සිගරට් එක. අනිවාර්යෙන් පුළුවන් තරම් දෙමාපියන්ගේ අවධානයට තමන්ගේ දරුවාගේ ඉස්සරහවත් මේ වගේ දුම්බීමවත්
කරන්න එපා කරුණා කරලා ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒ වගේම අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා ෂේක් තලාල් ඛාලිද් අහමඩල් සබා නාවික හමුදාව විසින් ලොකු රැස්වීමක් කරලා තිබුණා. මුහුද මාර්ගයෙන් එන මද්ද්‍රව්‍ය ගැන සටහනක් කරන්න කියලා. හරි අලුවනේ විශේෂයෙන්ම කුවේට් වල මෙන්න මේ වගේ මද්ද්‍රව්‍ය ඒ වගේම ගණිකා වෘත්තිය ඒ වගේම මත්පැන් ව්‍යාපාරය මෙන්න මේ වාගේ ආයෙ ළඟ මේ වාගේ කවුරු හරි ඔයාලා කාමර නැති ආයෙ වුණත් එහෙම නැතුව ඔයාලා කවුරු හරි කාමරේ ඉන්න තැනක මේ වාගේ ආයෙ ඉන්නවනම් පුළුවන් නම් එයාලව අදාළ නිලධාරීන්ට හවු කරලා දෙන්න එහෙම නැත්නම් ඔයාලා පැත්තකට වෙන්න මේ දවස්වල මේ වාගේ ප්‍රශ්නල් වලට මුහුණ දෙන්න එපා විශේෂයෙන්ම මේ දවස සිකුරාදා අකාමැති ආයෙ මේ දවස්වල පුළුවන් තරම් ඉවසන්න ඒ වගේම තානාපති කාර්යාලයට යාපදිංචි වෙලා හරි යන්න කැමති ඉන්න අය අනිවාර්යෙන් යන්න මොකද මේ දවස්වල කොහොමවත් පරක්කු වෙනවා පොදු සමාවක් අපි හිතන දවසට දාන්න නැහැ කොහොමවත් පරක්කු වෙනවා මාසයක් වෙන්න පුළුවන් තව මාස එකමාරක් වෙන්න පුළුවන් මේ අවුරුද්දේ අන්තිම වෙන්න පුළුවන් ඒක මම සාමාන්‍යයෙන් කියන වචනයක් නමුත් ඒක ඉක්මනට දෙන්න ඕනේ කියලා මමත් ඔයාලා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් දැනට මේ රටට නැවත පැමිණෙන්න ඕන නැත්නම් අනිවාර්යෙන් ඔයාලා තානාපති කාර්යාලය දැනට ලියාපදිංචි කරනවා ඔයාලත් එහෙට කෝල් එකක් කරලා අපි කවද දෙන්න ඕනේ කියලා අහලා අනිවාර්යෙන් ඔයාලා කියලා ලියාපදිංචි කරන්න පුළුවන් එහෙනම් පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න මේ දවස්වල බලාපොරොත්තු වෙලා ඉන්නව නම් පොදු සමාවට කරුණා කරලා කොහෙවත් හවු වෙන්න නම් එපා අහු වෙන්න නැතුව පුළුවන් තරම් ෂේප් එකේ ඉන්න කියලා තමයි මම නම් කියන්නේ මොකද මම මේ දේවල් ඔයාලා වෙනුවෙන් අරන් එන්න හේතුව තමයි ගොඩක් අය ඔයාලට බය කරන්නේ නැති ඔයාලට බොරුවක් කියන්නේ නැති හැබැයි මම ඇත්ත විසින්ම ඔයාලට සාක්ෂි පිටින්ම මෙන්න මේ වගේ දේවල් ගණන්ලා තියෙනවා එහෙනම් පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න දන්නති යාළුවන්ට අනිවාර්යෙන් මේ වගේ තොරතුරු ෂෙයාර් කරන්න අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි ලයික් කරන්න subscribe කරන්න සියලු දෙනාටම දෙවි පීටයි පරිස්සමෙන් ඉන්න